ලෝකපූජිත නායකයා පහළ කර ගැනීම සඳහා අනුරකුමාර දිසානායක ලංකා ජනාධිපති බවට පත් කර බව අනුරකුමාර දිසානායකවක්වත් රටේ ඉන්න ජනතාවක්වත් දන්නේ නැති. කිලු දිනායක කතරේ ගහලා මාලිමාව බලයට ගිනව වෙනවා. බලයට ගේන්නේ පැතුමක් ඉෂ්ට කර ගැනීම සඳහා මිසක්ක මේකෙ ඉන්න හොරු වංචනිකයෝ දූෂිතයෝ මේක පිරිසුදු කරලා ඊට පස්සේ මේ රට නැගිටවල වෙලාවක් නැහැ. ඇත්තටම වෙලාවක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සිව් වර්ගික කොටස් පිරිසුදු කරලා දෙන්නම් කියලා කියන සියලු දෙනාට සිංහල පුළුවන් වෙන්න. ඒ වගේම මේ රාජ්‍ය බෞද්ධ කරලා දෙන්නම් කියලා කියන චීනය ජපානය ලෝකපූජිත නායකයා පහළ කර ගැනීම සඳහා අනුරකුමාර දිසානායක ලංකා ජනාධිපති බවට පත් කර බව අනුරකුමාර දිසානායකවක්වත් රටේ ඉන්න ජනතාවක්වත් දන්නේ නැති වෙයි. මෙච්චර කාලයක් 76 වසරක් නොවන වසර 1200ක් තිස්සේ ඉඳගෙන සංගායනාවක් ලංකාව තුල පැවතුනා නම් ඒක මිලිඳු නාගසේන සංවාදයේ පමණක් වෙයි. මිලිඳු නාගසේන සංවාදයෙන් පස්සේ පානදුරා වාදයෙන් පස්සේ නැවත සංගායනාවක් ලංකාව තුල තිබුණෙත් නැති වෙනෝ නිර්මාණය කරන්න උත්සාහයක නීලුණෙත් නැති වෙන. අනුරකුමාර දිසානායක අභිනවයෙන් ජනාධිපති බවට පත් කරන්නේ මේ සංගායනාව තැබීම සඳහා මිසක්ක මේ රට ගොඩනැගීමට නොවේ. රට ගොඩනගන්න තියෙන සංගායනාවකින් පසුව වෙන කිසිදු විදියකින් රට ගොඩනගන්න ගියාට රට ගොඩනගන්න බැරි වෙයි. ඒකට හේතුව ලෝකපූජිත මේ වන විට පහළ වෙලා ඉන්න බව බොහෝ ඉතිහාසයේ සිට අනාවැකි කරුවන් දෛවඥයින් ජෝතිර්වේදීන් ඒ වගේම දිවස්වරුන් කරපු අනාවැකි වල ප්‍රතිඵලය මේ 2024 තුල මේ ලංකා භූමිය තුල පැවතිය යුතුයි. ලෝකපූජිත නායකයෙක් පහළ වෙනවා ලංකාවේ. ඔහු අනුර කුමාර දිසානායක කියලා හිතාගෙන ඉන්නවා නම් රටේ ජනතාව හෝ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්නවා නම් මමයි ඒ ලෝකපූජිත කියලා ඔබ සතුව දර්ශනය දොරටුව පැවතිය යුතුයි. දර්ශන දොරටුවක් තිබිය යුතුයි. ලෝකපූජිත කෙනෙක් ගාව තියෙන්නේ දර්ශන දොරටුවක් වෙන. ඒ කියන්නේ දර්ශනය කියලා කියන්නේ මොකද්ද? පෙන්වන්න පුළුවන් එකක් තිබිය යුතුයි. ඒක නීති පද්ධතියක් නොවේ. ඕනම සත්‍යයකට එහිපස්සිකෝ උපනායිකෝ පච්චත්තම් වේති තබ්බෝ විඤ්ඤෝ හේති කියන තැනින් මොකද්ද එකක් පෙන්වීමට හැකියාව තියෙනවා. ඒකට නිර්වාණය කියලා කියනවා, ස්වර්ගය කියලා කියනවා, අල්ලා දේවරාජ්‍යය කියලා කියනවා, විෂරිද්මය කියලා කියනවා. අස්පෑදුණු මිනිසුන් නිර්මාණය කිරීමට හැකියාව තියෙන කෙනෙක් ලෝකපූජිත කෙනෙක් වෙන. අස්පෑදුණු මිනිසුන් ගොපල්ලා මාරුණාට වැඩක් නැහැ කියලා කියන. ගවයා පුරුදු ගමන යනවා නම් කොච්චර ගොපල්ලෝ මේ ගාලට ගෙනල්ලා දැම්මත් වැඩක් නැහැ කියලා කියන. ගවයා මාරු කරන්න පුළුවන්. ගවයාගේ ක්‍රමවේදය ප්‍රතිපදාව යන ගමන මාරු කරන්න පුළුවන් කෙනෙක් ගවයන් අතරින්ම පහළ වී යුතුයි කියලා කියන. ගොපල්ලෙක් ගෙනාවයින් පස්සේ මොකද්ද කරන්නේ? ගොපල්ලා උත්සාහ කරනවා තමන්ට ඕන විදිහට ගවය පාලනය කරන්න. ගවය මොකද්ද කරන්නේ? ගවය පරණ පුරුදු විදිහටම උලා කනෝ. අනුන්ගේ වතු වලට පණිනෝ. එතකොට ගවය වෙනස් නොවී ගොපල්ලා කොච්චර මාරු කරත් වැඩක් නැහැ කියන ප්‍රස්තාපිරුල අදටත් අනාගතයටත් වැලීඩ් එකක් වෙන. තැබිය යුතු වෙන සංගායනාවක් වෙන. මේ සංගායනාව තැබීම සඳහා අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති විය යුතුයි කියලා මම 2019 අනුර කුමාර දිසානායක 103ට වැටෙන වෙලාවේ දැවැන්ත ලෙස ඒ සම්බන්ධව ප්‍රකාශයන් ඉදිරිපත් කර මොහු ආ යුතුමයි කියලා කිය. ඔහුටද පක්ෂය තිත්ත වෙච්ච වෙලාවක අල්ලගෙන ඉන්න ඡන්දයක්වත් නැති වුණොත්නේ අත්හැරලා දැමිය යුතු වෙන්නේ. නමුත් 104,000ක් විතර ඡන්ද ප්‍රතිශතයක් 2019 ඔහුට ලැබෙන. ඒ වෙලාවේදී ඡන්ද ප්‍රතිශතය තිබිය යුතු වෙන්නේ කුමන්ත්‍රණ නොතිබුණා නම් 30%කට අඩුවෙන් වෙන සෑම පක්ෂයකට.
නමුත් එහෙම ප්‍රතිශතයක් අරගෙන ආණ්ඩුවක් පිහිටවන්නත් බැරි වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කරන්නත් බැරි වෙනවා කෙසේ හෝ කුමන්ත්‍රණකරුවා 69 ලක්ෂයකින් ජයග්‍රහණය කරනවා ඒ 69 ලක්ෂයේම අනාථ වෙච්ච බව දැනගන්නේ ජයග්‍රහණය කරපු කෙනාගේ දෛවය දිහා බලලවේ 69 ලක්ෂයක් අනාථ වෙනවයි කියලා එක සැරේටම කියන්නේ ඒ අවලෝකීතේශරුවේ කියන ඔහෙල අනාථ උනායි කියලා රටත් එක්ක විනාශ උනායි කියලා මොකද ඒ පැලැන්තිය ආවේ රටේ ජනතාවගෙන් පලිගන්න වෙයි පොහොට්ටුව කියලා නමක් සංකේතයක් අරගෙන ආවේ රටේ ජනතාවගෙන් පලිගන්න වෙන පලිගත්ත වෙයි රටම කුජීත කළ මුළු ලෝකෙම කුජීත කළ දැම්ම වෙයි අන්න ඒක 2019 අනුර කුමාර දිසානායක පරදිනවත් සමග ගෝඨාභය රාජපක්ෂ දිනනවත් සමගම මම ඒක දැකලිවෙල කියනවා අනුර ඔබ ඉන්න පක්ෂයත් ඔහම රඳව ගන්න අවශ්‍ය දේවල් මම සිද්ධ කරනවා කියලා කිය. මාර රජු පහළ වෙලා අවසන් වෙනෝ ලෝකෙට ලංකාවෙන් පහළ වෙයි. මම නිතරම කියනවා අර සමන්ත භද්‍ර කියලා නම දා ගන්න කෙනා මාර රජුයි කියලා. ඔහු බුදුබණ කියාගෙන ගිහිල්ලා පස්සේදී බිස්නස් කරන විදිහ කියාගෙන යනෝගේ. ඒ මාරයා වෙන්නේ. මේක තේරුම් ගන්න බැරුව බණ අහන කට්ටියත් ඒකේ පස්සෙන් යනවා. මෙයා පහළ වුණාන් පස්සේ අනිවාර්යෙන්ම ලෝක පූජිත ලෝකෙට ආ යුතු නැත්තම් ලෝක විනාශ වෙනවා. අවලෝකීතේශර කියලා කියන්නේ බොහොම ඉවසීමෙන් යුතුව සියල්ල නිදහස් 이르දි ප්‍රතිහාර බලයෙන් සකසුරුවම් කරන කෙනෙක් වෙනවා. කවදාවත් හිතුවේ නැහැ. 2020 දි හිතුවෙත් නැහැ. ඒ උනාට මම කියනවා 2020 දි මාලිමාව ඊගාව ආණ්ඩුව බාර ගන්නවා කියලා. 2022 දි ඒත් අවලෝකීතේශරට සියලු දෙනා කියන්නේ අවලෝකීතේශරගේ දේශනා අහන විද්වතුන් වියතුන් ඇවිල්ලා කියන්නේ තමසට පිස්සුයි කියලා වෙන. මට පිස්සුයි කියලා කිව්වේ. මන් නමුත් කියන මාලිමාව 2024 බලය පිහිටවන ඔය ලංකාවේ කියලා. විශ්වාසයක් නැහැ. මාලිමාවේ ඉන්න අපේක්ෂකීන්ටත් පාක්ෂිකීන්ටත් විශ්වාසයක් නැහැ මේක දිනයිද නැද්ද කියලා. මොකද මෝඩ ජනතාවක් ඉන්න තැනින් ඒ බුද්ධිමත් පිරිසක් නිර්මාණය වෙන්න බෑ. බුද්ධිමත් කොටසකට එන්න බෑ. 100%  කියලා කියන්නේ ලෝකේ ප්‍රඥාවන්ත කොටස වෙනවා. හැමතිස්සෙම ප්‍රඥාවන්තයෝ ඉන්නේ 100ක් ගත්තන් පස්සේ 3 දෙනෙක් වෙනවා. අනේ 3 දෙනා තමයි එදා තේරීපත් උනේ. ඒ කට්ටිය ගහපු කතරේ වැඩක් නැති වුණාට පස්සේදී ඒ කතරේ තියෙන ප්‍රවාහ ධර්මය නොහොත් ඒකේ තියෙන බලය අර 69 ලක්ෂය පුරාම විහිදිලා ගියාවෙත් වංචාවට හසු වෙච්ච උගතුන් කියලා හිතාගත්ත සියලු දෙනාගේ අතට මේ මාලිමාව කියන සංකේතය ගියාවෙ. ගිහිල්ලි වෙලා 2024 බලයට ආවෙ. 2024 සියලු දෙනා එක කතර ගහලා මාලිමාව බලයට ගෙනාව වෙනවා. බලයට ගේන්නේ පැතුමක් ඉෂ්ට කර ගැනීම සඳහා මිසක්ක මේකේ ඉන්න හොරු වංචනිකයෝ දූෂිතයෝ මේක පිරිසුදු කරලා ඊට පස්සේ මේ රට නැගිටවල වෙලාවක් නැහැ. ඇත්තටම වෙලාවක් නැහැ. ජනාධිපතිතුමනි වෙලාවක් නැහැ. ඔබතුමා කිව්වේ සහෝදරය කියලා කියන්න කියලා වෙනවා වෙලාවක් නැහැ. මේ සහෝදරකමින් කතා කර. ඔබට මේ රට නැගිටවන්න වෙලාවක් නැහැ. ඔබ යන මාවතේ ගියොත් ඊට කලින් මොකද්ද කළ යුතු වෙන්නේ කියලා බැලිය යුතු වෙන. කවුද පණිවිඩ දෙන්නේ කියලා බැලිය යුතු වෙන. අන්තර්ජාලය තුල සැඟවෙන ධර්මයක් ඇතිය කියලා කියනවා. අන්න ඒ සැඟවෙන ධර්මය තියෙන්නේ 180 කෙටි දේශනා සහ 180 දේශනා නාලිකා තුල වෙයි. මේ සැඟවෙන ධර්මය මොකද්ද කියලා බැලිය යුතු වෙයි. මොකද මගේ හඬ අරගෙන සමහරක් කට්ටිය දේශෙන් වෙන්න ගියා වෙන. සමහරක් කට්ටිය රජ වෙන්න කතරේ ඉල්ලන්න ගියා වෙනවා. ඒ කට්ටිය කිව්වේ කතරකින් තොරව පත් වෙන නායකයෙක් ඒ ලෝක පූජිත මේ මගෙන් මහගෙන ඊට පස්සේ කතරෙන් පත් වෙන්න ගියා වෙනවා. එහෙම පත් වෙන්න බෑ. එහෙම සුදුසුකම් නැතුව එන්න බෑ. ලෝක පූජිතගෙන් අවසර නැතුව කිසි කෙනෙකුට රජ වෙන්න බෑ.
අනුර කුමාර දිසානායකටත් විවරණ දෙන්නේ අවලෝකීතේශරුවෙන්. නැත්තම් පක්ෂය දාලා දුවන තැන මේ 2024 තුල තියෙන. මේ 2024 තුල මාලිමාව දාලා දුවන තැනක් තියෙන. මාලිමාව ස්ථාවර කිරීම සඳහා කොරෝනා ලෝකෙට පතිත කරන්නේ අවලෝකීතේශරුවෙන්. ඒ කොරෝනා ලෝකෙට ගෙනල්ලා ලංකාවට දායාද කරේ නැත්තම් महाभांडागारे हिस्सेने नतीवे महाभांडागारे हिस्सेन नियमितवतिबुने देदास विसी अटेवे नमुत हिस्वेन्ने कोतन दिकेलहान कोरोना कारण कोटगेन देदास विसी देकेदी महाभांडागारे हिस्सेन अन्न विवरण देनो ए दुन्ने विवरण यवेनो किसी दिन देशनावकिंग रटे जनताव निर्माणय करन्न बहे कियला मम दन्नोय देशनावकिंग रटे जनताव निर्माणय करन्न बहे දේශනාවකින් රට ප්‍රඥාවන්ත කරන්න බෑ අගහිඟකම් නැතිබරිකම් පීඩන තාඩන මතින් රටේ ජනතාව ප්‍රඥාවන්ත කිරීමට හැකියාව තුන ඒක කරලා පෙන්වුවෙ අන්න ඒකේ ආශිර්වාදයෙන් ඒකේ අනුහසින් මාලිමාව බලයට පත් වුණා වෙන දැනගන්න කියලා කිය රටේ ජනතාවට ලැබුණු පීඩණයෙන් මාලිමාව බලයට ආව මිසක්ක දේශනාවකින් කිසි දින මේ ජාතිය ප්‍රඥාවන්ත කරන්න බැරි වෙයි මේ ජාතියට පීඩාවක් දීලා जातीय प्रज्ञावंत एक करल दुन्न देवनि अदियरे तीयन्ने दूषितयान होरुन वांचनिकयान अल्लल हिरे दमी मनोयनो ओवट नडुकियान हेम गियो तवा उर्दु पहलवक् इतर बले इन्न सिद्ध वे तवा उर्दु पहलवक् इतर बले इन्न सिद्ध वेनो मुकद तीयन्ने रोमानुल अंदेसि नीतिय ओके दि नडुकियान गियान पस्से कल्याण एक वितरक् नियमित तींदुवकट क्षणिकव एन्न पुलुवन् हेकियावक् नतिवे समहरक् वेलावलट निवरदि करुवा हिरगेदर इन्न इड तियेन निवरदि करुवा सिरगत वेन्न इड तियेन एहेम नीतियक् मेक तुल तियेन मे नीतियत् एक्क ओबट रट नकिट्टवन्न बेरिवेन जनाधिपतिमाट देन योजनावक् वेनो ओब कलयितु वेन्ने नोवेम्बर 14 න් පස්සේ අංක 1ට සංගායනාවක් කැඳවීම වෙයි සංගායනාවක් ඒක භික්ෂුවටත් ඒ කියන්නේ නියම භික්ෂුවටත් සුදුසු දෙයක් වෙයි නියම භික්ෂුව කියලා කොට්ටාසයක් වෙන හැමෝම හම්බඩු ගහන්න බැරි වෙනවා පරාජිකා නම දීලා නියම භික්ෂුව කියලා හැකිතාක් පුළුවන් ආකාරයෙන් සිල් ගුණ සම්පන්න භාවයන් බුදුන් දේශනා කර විනය පතයට අනුකූලව ජීවත් වෙන උන් මේක නැත්ති නැති වෙනු. ඒ කට්ටියන්ට අසාධාරණයක් නොවෙන්න, ඒ කට්ටියන්ට සාධාරණයක් වෙන්න අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මැතිතුමා සංගායනාවක් ලංකාව තුල සැප්තැම්බර් 14 න් පස්සේ තැබිය යුතුය. අන්න ඒකෙන් සොයා ගන්නා වූ ලෝක පූජිත ගෙන් උපදෙස් අරගෙන ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යා යුතු වෙන. ලෝක පූජිතර හැකියාව තියෙන රටේ ණය दिन विसियाटक ऐतुलत गेवा अवसंकरण साल्ली गेनल्लत नोवेन नायकार भावे तुल जीवत नमाई के लहितागने इन्न मिनिसुन निदहस किरीमट लोक पूजित हकियावतीय नायकार भावे तुल जीवत नमाई के लहितागने इन्न मिनिसुन निदहस किरीमट ओंट विमुक्ति उदाकर दीमट लोक पूजित हकियावतीय साल्ली नायकियागन उदेपांदर कट्टिये नकिटी මේ ලෝකෙම ඔලු උඩ තියාගත් ආකාරයට දවසේම නිින්දට යන තෙක් සැරිසර අන්නේ බර දිමින් තැබීමට ලෝක පූජිතගේ එක දේශනාවකට හැකියාව තියෙනවා ලෝක පූජිතගේ එක දේශනාවකින් සියලු ලංකා වාසීන්ගේ හිස මත තියෙනා වූ බර දිමින් තැබීමට හැකියාව තියෙනවා ඉස්සෙල්ලම මිනිසුන්ගේ හිස මත තියෙනා වූ බර නිදහස් කරගෙන සිටිය යුතු වෙන ණය ගෙවා ගන්න ඒවටක් යෝජනා තියෙනවා नाय दिन विसी अटक एतुलत रटे नाय एक याने में संसारे टहु एच्च नाय कारे यो की लकी नो में इन्ने संसारे टहु एच्च नाय कारे यो देशपाल नेम नाय उने नती वे एकत सीयत हत्तपहाक की तरह हेतु विलाती येनो मनुस्यंगे देख में अडु अक्मिसा में नायत मिनिस्सु अहु विला इन्नो साल्ली हंब करेतने साल्ली वियदं करेतने हिंगन्नत नायकारेक्विलाई ताम
ගන්ධබ්බ උනේත් නැහැ ඉපදුනේත් නැහැ උපදින්නේ ඉන්න දරුවත් නායකාරයෙක් වෙලා ඉන්නව කියලා කියන මෙන්න මේ නාය කියන වචනය රටෙන් ඉවත් කරලා දීමට ලෝක පූජිතට හැකියාව තියෙන අන්රෝ කුමාර දිසානායක ජනාධිපතිතුමනි නොවැම්බර් 14න් පස්සේ කැඳවනව නම් සංගායනාවක් මේ කතා කරන කෙනා එතෙන්ට එවිය කියලා කියන යෝජනාව ඉදිරිපත් කරાવી කියලා කියන මාසයක් ඇතුළත සමස්ත රටේම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සිව් වර්ගික කොටස් පිරිසිදු කරලා දෙන්නම් කියලා කියන සියලු දෙනාට සිංහල පුළුවන් වෙන්න ඒ වගේම මේ රාජ්‍ය බෞද්ධ කරලා දෙන්නම් කියලා කියන චීනය ජපානය කොරියාව තායිලන්තය වැනි රටවල් වල තියෙනා වූ ධනයෙන් හතරෙන් එකක් ලංකාවට ගෙනල්ලා දෙන්නම් කියලා කියන පුළුවන් නම් මේ යෝජනා ඔබ සලකා බලන්න ඔබ ජයග්‍රාහී පුද්ගලෙක් වෙන්න නැති වුණොත් එහෙම ඔබට ප්‍රතිවිප්ලවය නිර්මාණය වෙලා එවිය කියලා කියන ප්‍රතිවිප්ලවය ඒ කියන්නේ ඔබම දන්නවා ඔබ නැගිට්ටවන්න දරදිය ඇදපු මිනිස්සු මොනවද කරේ කියලා අන්ර කුමාර දිසානායක සහෝදරයාණනි ජනාධිපතිතුමනි ඔබ නැගිට්ටවන්න දරදිය ඇදපු මිනිස්සු මොනවද කරේ කියලා ඔබ දන්නවද ඔවුන්ට නියම දේ ඔබට දෙන්න බැරි වෙන ඒකට හේතුව ඔබ වටේට එකතු වෙන්නේ ඔබ වටේට එකතු වෙන්නේ ඔබව එදා පෑගූ මිනිසුන් වෙන ඔබව එදා ජරා ජීර්ණ කරපු මිනිසුන් වෙන ඔබට නිඳා අපහාස කරපු මිනිසුන් වෙන ඔබට නැගිටින්න දෙන්නේ නැහැ කියපු මිනිසුන් ඔබ වටේ දැනටත් එකතු වෙමින් සිටිනවා එතකොට ඔබව නැගිට්ටෙව්ව ඔබට ඔතෙන්ට එන්න මග සැලසෙව්ව සියලු දෙනා පැත්තකට වෙලා ඉවත් වෙලා ප්‍රතිවිප්ලවයට සූදානම් වෙවිය කියලා කිය ඒ ප්‍රතිවිප්ලවය එන්න කලින් සංගායනාවක් තැබීම සුදුසු වේ සංගායනාවක් සියලු ආගම්වල ඉන්න අය දැවන්ත ලෙස ඒ කියන්නේ ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ඒක ඇවිල්ලා ෆයිනල් සෙමි ෆයිනල් කියන තැන්වලට එනතෙක්ම සංගායනාව කළ යුතු වේ සංගායනාවේ ජූරිය සභාවට මාව ඇතුළත් කරගන්න කියලා කිව්වා සංගායනාවේ ජූරිය සභාවට මාව ඇතුළු ඒ කියන්නේ සංගායනාවක් කරනවා නම් හැම අංශයක් සම්බන්ධ වෙන්න සංගායනාවක් කළ යුතු වෙන කුෂිකර්මය සම්බන්ධවෙන් තාක්ෂණය සම්බන්ධව ආර්ථිකය සම්බන්ධව සෑම අංශයක් සම්බන්ධව සංගායනා කළ යුතු වෙන ආගම සම්බන්ධව සංගායනාව උතුම්ම සංගායනාව වෙනව අන්න ඒකේ ජූරිය සභාවට මං ඇවිල්ලින් දීවිය කියලා කියනවා මොකද ජූරිය සභාවේ සිටිය යුතු වෙන්නේ ආගම ගැන දන්න කියන කෙනෙක් ආගම් සියලු ආගම් ගැන දන්න කියන කෙනෙක් ජූරිය සභාවේ සිටිය යුතුයි ආගම් ගැන නොදන්න පොහොසතෙක් දුප්පතෙක් හිඟන්නේක් නැහැ කියලා කියන සියලු දෙනා ආගම් ගැන දන්නවා කියලා සක්විති රජ පදවිය නොලබපු පොහොසතෙක් දුබලයෙක් හිඟන්නේක් හුරා කුඹියෙක් කන්න නැහැ කියලා කියන සියලු දෙනා සක්විති රජ පදවිය ලබලා තියෙනවා කියලා කියන නමුත් ජනාධිපතිතුමනි ඔබ මේ සංගායනාවට අතහිත නොදෙනවා නම් ඔබට ප්‍රතිවිප්ලවය පසුපසින් සැකසෙවි කියලා කියන ප්‍රතිවිප්ලවය හැදෙන්නේ තමන්ට සහයෝගය දීපු කොටසින් මිසක්ක තමන්ට නිඳා අපහාස කරපු කොටසෙන් නෙවෙයි නිඳා අපහාස කරපු කොටස මේ වෙන විට ඔබගේ සහයයට පැමිණ ඇතිය කියලා කියන ඔබගේ සහයයට පෙර පැමිණි කට්ටිය මේ වෙන විට අයින් වෙමින් ඉඩ දෙමින් අනික් කට්ටියන්ට ඇතුල් වෙන්න ඉඩ දෙමින් පසුපසට යමින් සිටි 100%ට පසුපසට යමින් සිටි කොහොම හරි හදයිනේ කීකේ ඒ කට්ටිය පැත්තකට වෙමින් සිටින ඒ කට්ටිය අවසානට ඔබට අමතක වේවිය කියලා කිය. ආන්න ඒ වෙලාවට ප්‍රතිවිප්ලවය නිර්මාණය වෙන. ප්‍රතිවිප්ලවය. එහෙම වුණොත් එහෙම රාජ්‍ය බලය ඔබ සතුව පවතින බැවින් ඔබට කරන්න සිද්ධ වෙන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සමස්ත රටේම ඇති පන්සල් තුල සජ්ජායනා කිරීම වෙන එකවර.
එකවරයි ප්‍රාදේශීය මට්ටමින් සංගායනාවක් තියාගෙන දිස්ත්‍රික් මණ්ඩලෙ ඊට පස්සේ සමස්ත ලංකා මට්ටමින් සංගායනාවක් තියාගෙන එනවට වැඩිය ලෙහෙසි වෙන ඒක සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය සමස්ත රටේම ඇති පන්සල් වල සජ්ජායනා වුණොත් එකවර ඒක හරියට පළාත් පාලන මැතිවරණේ ට කලින් ජනාධිපතිවරණේ තිබුවා හා සමාන වෙයි පොල්වල්ල එකවර කැපුවා හා සමාන ගෙඩිය ගෙඩිය කඩන්න ඕනේ නැති වෙන සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය තමයි අවසාන තුරුම්බුව වෙන්නේ ලංකාවේ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය තමයි අවසාන තුරුම්බුව වෙන්නේ සමස්ත ලෝකේ මේ ලංකාව තුලින් එලියට ආ යුතු එකක් වෙන වෙයික නමුත් ඒක එලියට එන්න දෙන්නේ නැති ස්වභාවයක් ඒ සූත්‍රයේ තුලම සඳහන් කරලා තියෙනවා මේක ලෙහෙසි නෑ ඉදිරිපත් කිරීම මේක ඉදිරිපත් කිරීම සඳහා තනියෙන් ගිහිල්ලා විවාද කරලා මේක ඉදිරිපත් කරන්න බැරි වෙනවා රාජ්‍ය නායකයෙක් පත් කරගෙන ඔහු හරහා මේක කළ යුතුයි කියලා ඒක ඇතුලේ සඳහන් වෙලා තියෙනවා සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ ඉදිරිපත් කළ යුතු වෙන්නේ මහානායක ත්‍රිනිකායක භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන නොවේය ඔවුන් මේකට එරෙහි වෙනවාය ඔවුන් යම් හේකින් රාජ්‍ය නායකයට එරෙහි වන්නේද රාජ්‍ය නායකයට මේ කෘතිය රෙකෝඩ් කරලා දුන්නොත් ඔහුට පුළුවන් හැකියාව තියෙනවාය මේ රටද ලෝකෙට ලෝකයේද ගොඩ දැමීමට මේම සඳහනක් තියෙනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තුල පහළ වෙලා තියෙන අවලෝකීතේශර වෙනවා දුන් යෝජනා කිව් ආකාරයට කරන්න පුළුවන් නම් විශිෂ්ටතම නායකයා ලෝකෙන් පහළ වුණාය කියලා ලෝකෙට පණිවිඩයක් යාවී කියලා කිය. විශිෂ්ටතම නායකයා. ඒ කියන්නේ අපි සොයාගත යුතු වෙන කැලෑවේ පිපෙන මලුත් සුවඳයි කියලා. නගරේ පිපෙන මල් වලට වැඩිය කැලෑවේ පිපෙන මලුත් සුවඳයි කියලා අපි සොයාගත යුතුයි. ඒවා නිකම් පර වෙන්න දීලා හරියන්නේ නැති වෙයි. සියලු දෙනා මේකට එකතු කරගන්නම කියලා කියන්නේ ඒකට වෙයි. යෝජනා ඕන තරම් දේවිය කියලා කියනෝ මේ තරම් විශාල වටිනා කියන යෝජනාවක් ඉතිහාසයේ කිසිවෙක් දීලා නැතිවේ ජනාධිපති කෙනෙකුට මේ තරම් වටිනා කියන සුදුසු යෝජනාවක් කිසිවෙක් දීලා නැතිවේ කරන්න පුළුවන් නම් නොවැම්බර් 14 න් පස්සේ සංගායනාවක් ඒක තුල සෑම විෂයක් සම්බන්ධවම සංගායනාව සිද්ධ විය යුතු වෙන සෑම විෂයක් සම්බන්ධව එහෙමයි පාර්ලිමේන්තුව පුරවා ගත යුතු වෙන කතිරවලින් ගේන කට්ටිය පාර්ලිමේන්තුවේ පුරවා ගත්තට හරියන්නේ නැති වෙයි සංගායනාවක් සිදුකොට ඒකේ සුදුස්සන් පාර්ලිමේන්තුවට රැගෙන විත් අන්න එහෙම පාර්ලිමේන්තුව පොහොසත් කරගත යුතු වෙයි සංගායනාවක් ඒ කියන්නේ මෙච්චර කාලයක් උගත්කමක් තිබුන් නැති මිනිස්සුත් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ අවුරුදු 30 20 40 සමහරක් කට්ටිය ජීවත් වුණා වෙන වැඩක් තිබුණද කියලා අහන කිසිදු යෝජනාවක් ඉදිරිපත් කරගන්න රටේ ක්‍රියාවට නම් වන්න හැකියාවක් තිබුණද කියලා අහන්න තිබේ සංගායනාවක් කරලා ඒ විෂය ශේත්‍රයන් වලින් ප්‍රවීණයන් ගත්තොත් එහෙම දක්ෂතාවයක් නැති ඥානයක් ඇති පුද්ගලයෝ පාර්ලිමේන්තුව ඇතුළට ගත්තොත් එහෙම ඒවා කතිර වලින් ගන්න නායකයෝ වගේ නෙවෙයි කතරේ ගහන්නේ උගත් නූගත් සියලු දෙනාම එකතු වෙලා අපි. නමුත් ඕක ඇතුළට එන්නේ ඥානයක් සමහර විට නැති කෙනෙක් වෙන්න ඉඩ තියෙ. ඔහුගේ ගාව මුදල් තියෙන්න ඉඩ තියෙනවා. ඔහුගේ ගාව මැර බලය තියෙන්න ඉඩ තියෙනවා. ඔහු දූෂණයන් වලට අහුවෙච්ච කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඔහුගේ ගාව තියෙන මුදල් මතින් පාර්ලිමේන්තුව එදා පිරුණ වෙනවා. අදත් පුරවන්න ලෑස්ති වෙන්නේ එහෙමනම් ඒක වැඩක් නැතිද? සංගායනාවකින් පාර්ලිමේන්තුවට කට්ටිය ගත යුතුවේ සංගායනාවකින් එක එක ශේෂ්ත්‍ර තියෙන තාක්ෂණික කෘෂිකාර්මික සෞඛ්‍ය අධ්‍යාපන මේකේ විශේෂතම ශේෂ්ත්‍රය වෙන්නේ ආගම වෙන්නේ සියලු ආගම් එකක් කරන්න පුළුවන් කෙනෙක් ලංකාවෙන් පහළ වෙනවායි කියලා ඉතිහාසය තුළ දෛවඥයෝ ජෝතිර්වේදීන් දිවස්වරුන් අනාවැකි කියන්නන් කියලා තියෙන. ඔහු මේ වන විට මේ ලංකාව තුල පහළ වෙලා ඉන්නව කියලා වක්කත් ඉඟියක් ගත යුතුය. ඒ අනුර කුමාර දිසානායක නොවෙන්. අනුර කුමාර දිසානායක කියලා කියන්නේ ඒ ලෝක පූජිත හොයාගන්න කෙනා වෙන. අනුර කුමාර
දිසානායක ඔහු හොයාගත්තෙන් පස්සේ සක්විති රජෙක්ක සක්විති රජෙක්ක ඒක ලියවිච්ච එකක් වෙනවා මේක අහන්නේ කවද්ද මීට කලින් ඇහුවනම් හොඳයි කියලා ජනාධිපතිතුමාටත් ඔබටත් හිතෙනවා